ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක්. සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති ප්‍රකාශය. පැත්ත ගියත් ඇත්ත කියන හිරු සවස 6:55 සමගින් ඔබ හමුවන මම මලින්ද තිරිමාන්න. මම ශාරා දේවේන්ද්‍ර. මුලින්ම පුවත් සිරස්තල. තනි ආණ්ඩුවක් පිහිටුවීමට පසුපෙළ මන්ත්‍රීවරුන්ගෙන් එජාප නායකත්වයට ඉල්ලීමක්. එජාප මන්ත්‍රීවරු ජනපති සමග තීරණාත්මක සාකච්ඡාවක. අගමැති රනිල්ගේ ආණ්ඩුවකට කිසිදු සහයක් නැහැ. සඳහන මාධ්‍ය ප්‍රකාශක ඩිලාන් කියයි. ඒකාබද්ධ විපක්ෂය හදිසියේ රැස් වෙයි. සාතුක සමරන විතරක් නෙවෙයි. අපි දැන් ආණ්ඩුවත් පෙළනවා. අන්තිම සලස්ම ගන්න තමයි මේ යන්නේ මේ අගමැතිවරයා ගෙදර. විගණකාධිපතිට එරෙහිව විශ්වාස භංගයක්. ඒකාබද්ධ විපක්ෂයේ නායකත්වයේ සූදානම් වෙනවා විගණකාධිපතිවරයාට විරුද්ධව විශ්වාස භංගයක් ගෙනීම පිළිබඳ. නුවරඑළියේ බලය වෙනුවෙන් තොණ්ඩමන් පක්ෂ දෙකකට හේතු වෙයි. එක්සත් ජාතික පක්ෂ තනි ආණ්ඩුවක් පිහිටුවන ලෙස එම පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් අද ඉල්ලීමක් කර තිබෙනවා. ඒ පාර්ලිමේන්තු කණ්ඩායම අද පස්වරුවේ අග්‍රාමාත්‍යවරයා හමු වූ අවස්ථාවේදී. දවසේ පුවත පළත් පාලන ආයතන ඡන්ද විමසීමේ ප්‍රතිඵල නිකුත්වීමෙන් පසු උද්ගතව ඇති දේශපාලන තත්ත්වය පිළිබඳ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර තීරණාත්මක සාකච්ඡාවක් ඊයේ රාත්‍රියේ ජනාධිපති නිල නිවසේදී පැවැත්වුණා. මැතිවරණ ප්‍රතිඵල නිකුත්වීමෙන් පසු අග්‍රාමාත්‍යවරයා සහ ජනාධිපතිවරයා අතර මුහුණට මුහුණ සාකච්ඡා පැවති දෙවන අවස්ථාව මෙයයි. ඉරිදා පස්වරුවේ සාකච්ඡාව විනාඩි 20කට සීමා වූවත් දෙදෙනා අතර ඊයේ වූ සාකච්ඡාව පැය දෙකකට අධික කාලයක් පැවැත්වුණා. මැතිවරණ ප්‍රතිඵල මත තමාට තීරණයක් ගැනීමට සිදුව ඇති බැවින් ඊට ප්‍රථම තීරණයක් ගන්නා ලෙස ජනාධිපතිවරයා එහිදී අග්‍රාමාත්‍යවරයාට දැනුම් දුන් බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළා. ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ආණ්ඩුව ඉදිරියට පවත්වාගෙන යාම සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් නව අගමැතිවරයෙක් පත් කරගන්නා ලෙසත්. ඒ සඳහා කතානායක කරු ජයසූරිය මහතා සුදුසු බවත්ය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අවශ්‍ය පරිදි සිය පක්ෂයේ සංශෝධන සිදු කිරීමට සූදානම් නැති බවත් එවැන්නක් සිදුවිය යුත්තේ සිය පක්ෂය තුළින් බවත් අග්‍රාමාත්‍යවරයාගේ ස්ථාවරය වී තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක්ද සම්බන්ධ කරගෙන තනි ආණ්ඩුවක් පිහිටුවන බවට එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත් කර ඇති අදහසට ප්‍රතිචාර වශයෙන් ජනාධිපතිවරයා පවසා ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ට තමන් අමාත්‍ය පදවි ලබා නොදෙන බවයි. අග්‍රාමාත්‍ය දුරේ නිවත්වීමට අදහස් නොකරන්නේ නම් නව ජනවරමක් ලබා ගැනීම සඳහා මහමැතිවරණයකට ඉදිරිපත් වීමද මේ අවස්ථාවේදී ගත හැකි සුදුසු පියවරක් බව ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයාට දැනුම් දී තිබෙනවා. ඒ අනුව ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා අතර පැවති එම සාකච්ඡාව අවසන් වී ඇත්තේ එකඟතාවයකින් තොරවයි. මේ අතර පවතින තත්ත්වය සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරු පිරිසක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මුණ ගැසුණා. අද පෙරවරුවේ එම හමුව පැවැත්වුණේ අරලීගහ මන්දිරයේදී. පැය දෙකක පමණ කාලයක් පැවති සාකච්ඡාවෙන් අනතුරුව පසුපෙළ මන්ත්‍රීවරුන් මාධ්‍යට මෙලෙස අදහස් පළ කළා. අපි තීන්දුව කරා තනි එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් හදන්න. මන්ත්‍රීතුමා, ඊයේ ඔබතුමාලගේම ඇමතිවරු අග්‍රාමාත්‍යවරයාත් එක්ක සිදු කරපු සාකච්ඡාවෙන් අනතුරුව අදහස් දක්වමින් කියා සිටියේ පක්ෂයේ පැහැදිලි වෙනසක් සිදු වෙන්න ඕනි කියන කාරණා. ඉස්සෙල්ලාම ආණ්ඩුව හදලා අද මේ ආණ්ඩුව බාර ගන්න මහින්ද රාජපක්ෂ මහත්තයා සූදානම් නැහැ කියලා කියනවා. නමුත් අපිට රට අස්ථාවර දෙන්න බෑ. එහෙනම් අපි එක්සත් ජාතික පක්ෂ විදියට සූදානම් ආණ්ඩුව අරගෙන රට ස්ථාවර කරන්න. ඒක නිසා අපි ඉස්සෙල්ලාම හදන්න ඕනේ ආණ්ඩුව. මේ අවුරුද්දේදී අපිට රට ඉස්සරහට ගෙනියන්න බැරුව ගියනම් බැරුව ගියේ මේ යහපාලන ජාතික ආණ්ඩුව කැහෙල් බලන්න. ඊයේ මේ පක්ෂේ කට්ටිය කොන්දේසියක් දාලා තියෙනවා කියලා ආරංචි. මේ සනි ආණ්ඩුවකට එනවා නම් අගමැති ධුරේ වෙනද එයාලට අපේ යහපාලන දෙකක් සිදු කරනවා. මේ ඡන්ද එක්සත් ජාතික පක්ෂේ පරාජය වුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ අන්ත පරාජයක් වුණා. ඉතින් එයාලට බෑ UNP කේ මේ තීන්දුව తీරන ගන්න. පක්ෂ නායකත්වයවත් අගමැතිතුමාගේ වෙනසක්වත් නෙමේ. අපිට ඕනේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව. මේ විදිහට යන්න බෑ.
අද හන්දෑව අපි ජනාධිපතිතුමත් එක්ක සාකච්ඡා කරලා අපි ඉල්ලීම කරන්නෙත් මේ ඉල්ලීමම තමයි. තුනෙන් දෙක පිළිබඳව ගැටලුවක් වෙයි. නමුත් බහුතරයේ පිළිබඳව ගැටලුවක් වෙන්නේ නැහැ. අපි ප්‍රකාශ කරා රතු එළියක් පමණක් නෙවෙයි ඇත්තෙන්ම මිනිස්සු කණේ පාරක් වගේ අපිට ගහලා තියෙන්නේ. අපේ යෝජනාව නම් ගරු අගමැතිතුමාට පක්ෂය තුලත් යම් කිසි වෙනස් වීම ඇති කරලා එක්සත් ජාතික පක්ෂය තනි ආණ්ඩුව හදන්න තැනට අපි යන්න ඕනේ. අග්‍රාමාත්‍ය ධූරයේ වෙනසක් සිදුවෙනවයි කියලාද කියන්නේ? මේක අගමැතිතුමා වෙනස් කරන මැතිවරණයක් නෙවෙයි. හැබැයි පක්ෂය තුල යම් කිසි වෙනස් වීම කරන්න ඕනේ කියන යෝජනා කරා නායකතුමා සහ කෘත්‍යාධිකාරී මණ්ඩලයට එකතු වෙලා සාකච්ඡා කරලා මේ වෙනස් වීම කරන්න කියන එක. මේ සාකච්ඡා වටයක් ගියන් පස්සේ අනිවාර්යයෙන්ම පක්ෂය සහ ආණ්ඩුවේ අනාගතය පිළිබඳ තීන්දුවක් ගන්න ඕනේ. ඉන් අනතුරුව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග අරලියගහ මන්දිරයේදී සාකච්ඡාවක නිරත වුණා. සජ්ජාතිපක්ෂ වෙන මාණ්ඩුවක් කියලා කිව්වට සමහරවිට මෛත්‍රීපාල මහත්තයා ගාව ඉන්න කොටසක් එන්නත් පුළුවන්. සජ්ජාතිපක්ෂයේ ඒකනායකත්වයක් යටතේ ජනතාව හිතන විදිහත් හිතලා යහපාලනය ගෙනියන්නේ කොහොමද කියන එක තමයි අපි සාකච්ඡා කළේ. අගමැතිවරයා ඉල්ලාස් වෙලා වෙන අගමැතිවරයෙක් අපිපත් කරා කියලා. ඒ යන්නේත් මේ පාලන තන්ත්‍රය නම්. මං හිතන්නේ අපට ඒකේ ප්‍රතිඵලයක් නෙලා ගන්න පුළුවන්කම නැහැ. අපි අන්ත පරාජයකට පත් වෙනවා. ඒ නිසා තමයි අපි කියන්නේ අපි ප්‍රතිපත්තිය දිනවන්න ඕන. පැහැදිලිව කටයුත්ත කරන්න නැත්නම් අපි විපක්ෂ උනත් වාඩි වෙන්න අපි ලෑස්ති කියන එක තමයි අපි කියන්නේ. ඇමරිකානු දානපතිවරයාත් මේක සුවප වේලාවකට මේ ස්ථානට පැමිණියා. ඒ දන්නා එතුමා පැමිණියා. ඒක නම් මන් දන්නේ. එයා අපි සාකච්ඡාවට ආවේ. කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂයේ සුළුතර ආණ්ඩුවක් පිහිටවන බවත් අවශ්‍ය අවස්ථාවලදී දෙමළ ජාතික සංධානයේ සහය ලබා ගැනීමට සූදානම් වන බවටත් මාධ්‍ය වාර්තා පළවනවා. එම සංධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා අප කළ විමසීමකදී ඒ සම්බන්ධව පළ කළේ මෙවන් අදහසක්. එක්සත් ජාතික පක්ෂයෙන් දෙමළ සංධානයට කිසිම ආරාධනාවක් කළා නැහැ. එහෙම ආරාධනාවක් ආවත් දෙමළ ජනතාවගෙන් ප්‍රශ්නවලට විසඳුමක් ලැබෙනතුරු අපි ආණ්ඩුවකට එකතු වෙන්නේ නැහැ. ඒක මීට කලින් කියලා තිනවා ඒකේ කිසි වෙනසක් නැහැ. ඒ නිසා අපි ආණ්ඩුවක් එක්ක එකතු වෙන්නේ නැහැ. යම් ආණ්ඩුවක් පිහිටුවලා දෙමළ ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුමක් දෙන්න කටයුතු කරනවා නම් අපි විපක්ෂයෙන් දලා සහය දෙන්න ලෑස්ති. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂ කණ්ඩායමේ සාකච්ඡාවක් අද රාත්‍රියේ පැවැත්වීමට නියමිත අතර ඒ පිළිබඳ තොරතුරු දැන ගැනීමට අප සම්බන්ධ කරගන්නවා අරලියගහ මන්දිරය අසල රැඳී සිටින හිරු ප්‍රවෘත්ති අංශයේ වෙනුර කනිෂ්ක ප්‍රනාන්දු. අග්‍රාමාත්‍යවරයා සහ වර්තමාන රජයේ කැබිනට් අමාත්‍යවරුන් අතර විශේෂ හමුවක් මේ වන විට පැවැත්වීමෙන් තිබෙන්නේ අරලියගහ මන්දිරයේදී. එම හමුව මීට සුළු මොහොතකට පෙරයි ආරම්භ වුණේ. එම හමුවෙන් අනතුරුව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම අග්‍රාමාත්‍යවරයා සමග ජනාධිපතිවරයා සමග විශේෂ සාකච්ඡාවක් නිරත වීමට නියමිතව තිබෙනවා ඒ ජනාධිපතිවරයාගේ නිල නිවසේදී. විශේෂයෙන්ම එම සාකච්ඡාවේදී මේ ආණ්ඩුවේ ඉදිරි පැවැත්ම පිළිබඳ තීරණාත්මක එකඟතාවයන් රැසකට එළඹීමට නියමිත බව තමයි රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක් අපත් සමගින් සඳහන් කළේ. විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍යවරුන් දැනටමත් කැමැත්ත පළ කර තිබෙනවා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාත් සමග එක්ව මේ ජාතික ආණ්ඩුව සංකල්පය ඉදිරියට රැගෙන යන්නට ඉදිරි වසර දෙකහමාර තුලත් ඒ ආකාරයෙන්ම කටයුතු කරන්නට. නමුත් යම්කිසි ලෙසකින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ශවයෙන් ඉල්ලීමක් ඉදිරිපත් වන්නේ නම් අග්‍රාමාත්‍යවරයා ඉවත් කරන ලෙසට එසේ වුවහොත් සුළු බහුතරයක් සහිත සුළුතර ආණ්ඩුවක් එක්සත් ජාතික පක්ෂය විසින් නිර්මාණය කරනු ඇති. ඒ සම්බන්ධයෙන් වන අවසන් තීරණය අද රාත්‍රියේ පැවැත්වෙන සාකච්ඡාවේදී ජනාධිපතිවරයාට දැනුම් දෙන බව අපත් සමග සම්බන්ධ වුණු එක්සත් ජාතික පක්ෂ රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක් සඳහන් කළා. එසේම එම ආණ්ඩුව පවත්වාගෙන යාමේදී අවශ්‍ය අවස්ථාවලදී දෙමළ ජාතික සන්ධානය එක්සත් ජාතික පක්ෂ සුළුතර ආණ්ඩුවට සහාය ලබා දීමට මේ වන විටත් එකඟතාව පළ කර ඇති බව තමයි එම අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ. එමෙන්ම එම ආණ්ඩුව නව ව්‍යවස්ථාවට අනුව 30 දෙනෙකුගෙන් යුත් කැබිනට් මණ්ඩලයකින් සමන්විත වනු ඇති. එම කැබිනට් මණ්ඩලයද මේ වන විට නම් කර අවසන් බවත් එම නාමලේඛනයත් ජනාධිපතිවරයා වෙත අද පැවැත්වෙන සාකච්ඡාවේදී ලබා දෙන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා. කෙසේ වෙතත් ඒ සියලු තීරණ සම්බන්ධයෙන් අවසන් එකඟතාවය අද පැවැත්වෙන සාකච්ඡාවේදී ජනාධිපතිවරයා සහ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම අතර පැවැත්වෙන සාකච්ඡාවේදී ගැනීමට නියමිත බව තමයි වාර්තා වන්නේ. ස්තුති වෙනුර අපත් සමග සම්බන්ධ වී තොරතුරු ගෙනාවාට. මේ අතර එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ මූලිකත්වයෙන් පිහිටවන කිසිදු ආණ්ඩුවකට සහය නොදීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය තීරණය කළ බව එහි මාධ්‍ය ප්‍රකාශක රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පවසනවා. රාජ්‍ය අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ හිරු ප්‍රවෘත්ති අංශයේ සිදු කළ විමසීමකදී.
රයිල් වික්‍රමසිංහ අගමැතිතුමා සම්බන්ධයෙන් මේ පාර ජනතාව පැහැදිලි ජනවර්මක් දීලා තිබෙනවා. එතුමාට අග්‍රාමාත්‍ය ධූරයේ වැඩ කිරීමට සහ අමාත්‍ය ධූරයක වුණත් වැඩ කිරීමට වරමක් නැහැ කියන කාරණේ. මැතිවරණ සමයේ කිව්වා පෙබරවාරි මාසේ 10 වෙනිදායින් පස්සේ රටක ජනාධිපතිතුමා අලුත් භාරකාර ආණ්ඩුවකට ඉස්සරහට යන්නේ කියලා. ඒ නිසා මේ භාරකාර ආණ්ඩුවේ නායකත්වයේ වැටියුත්තේ රනිල් වික්‍රමසිංහ මහත්තයා නෙවෙයි. වෙනත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරේ. ඒ නිසා ඉදිරියට රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ නායකත්වයෙන් යුක්ත ආණ්ඩුවකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහයෝගය අනිවාර්යයෙන්ම ලැබෙන්නේ නැහැ. පලිගනිම් හා වෛරී දේශපාලනයෙන් ඉවත්ව ආණ්ඩුව ජනතා මතයට ගරු කළ යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. බෙලන්විල විහාරස්ථානයේ පැවති ආගමික වැඩසටහනකින් අනතුරුව හිටපු ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඒ පසුවරුවේ ආශිර්වාද බෝධි පූජාවකට සහභාගී වීම සඳහා බෙල්ලන්විල රාජමහා විහාරස්ථානයේ වෙත පැමිණි අවස්ථාවේදී විහාර අධිපති පූජ්‍ය බෙල්ලන්විල ධම්මරතන හිමියන් බැහැදුවා. හිටපු ජනාධිපතිවරයා ආගමික වැඩසටහනකට සහභාගී වූයේ ඉන් අනතුරුවයි. අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ හිටපු ජනාධිපතිවරයා ජනාධිපතිවරයාම කියපු විදිහට පළවෙනි මාසෙ ඉඳලා හොරගම් කරපු ආණ්ඩුවක් ඉවෙනි ආණ්ඩුවක්ට බොම් පැහැදිලි උත්තරයක් දීලා තියෙනවා. මේ අය හරියාකාර වටා ගන්න ඕනේ මොකද මේ ජනතාව දුන්නේ කියලා. එහෙම නැතුව ඔළුව ඉදමගෙන ආරූඪ කරගත්ත බලයක් එක්ක පලිගැනීම් දිගටම කරගෙන ප්‍රජාහිතිය නැති කරනවා කියලා උදංගනමින් කරන වාහසි බස් නවත්තලා රටේ ජනතාවට යම් සේවයක් කරන්න යාලා සූදානම් වෙන්න ඕනේ. එහෙන් බැරි නම් ඒ කට්ටිය මහමැතිවරණයකට වාම යන්නට ඕන කියන එකයි මගේ අදහස. වසර දෙකක් නෑනේ ලබන අවුරුද්ද ඉවරයිනේ. බොහොම කෙටි කාලයක් එක පොයයි ඊළඟ පොය වෙනකොට ලෑස්ති වෙන්න ඕන. අපි අත්වසම රටක් ගොඩ නැගුවානේ යුද්ධයක් අවසන් කරන්න. දෙමළ මුස්ලිම් ජනතාවට නිදාසෙ ඇසිරෙන අපිට විරුද්ධව ඡන්දේ පාවිච්චි කරන්න හරි යන්න ඔවුන්ට ශක්තිය ලැබිලා තියෙන්නේ ත්‍රස්තවාදී අවසන් කරපු හින්දා. ඉතින් එවැනි තත්ත්වයක් ඇති කරපු රටක සංවර්ධනයක් ඇති කළා හැම අංශයකින් අපි ඉහළට ගිහුවා ආණ්ඩුවක්. මේ ආණ්ඩුව කාගේ හරි එක ඇඟේ එල්ලිලා 113 හදාගෙන ආණ්ඩු කරනවා කියන එක නෙවෙයි තියෙන්නේ. වර්තමාන ජනාධිපතිතුමා අසජාතික අතහැරලා එතුමාට එක්සත් ජාතික පක්ෂය අතාරින්න බෑ. ඒ தත්ත්වය ඇති වෙලා තියෙනවා මට පේන විදිහට. දුන නෙවෙයි හතරනේ සමහර දෙන්වල. අත්තනගල්ලේ ඡන්ද 62යි මේ අත්තනගල්ලේ කුමාරියගේ ඡන්ද දාන්න ගිය තැන. මේ අතර ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිටසක්හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් අද පස්වරුවේ විජේරාමයේ පිහිටියේ මහතාගේ නිල නිවසේදී පැවැත්වුණා. රනිල් වික්‍රමසිංහට තමන්ගේ පක්ෂේ නායකත්වය රැකගන්න කොහොමද කියන ප්‍රශ්නේ ඉදිරියේ තියෙනවා. ඒ නිසා මම හිතන ඔහුට මුලින්ම තියෙන්නේ ආණ්ඩුව බේරගන්න ඉස්සෙල්ලා පක්ෂේ නායකකම් බේරගන්න එක තමයි මුල්ම වැඩේ රනිල් වික්‍රමසිංහ අගමැතිවරණ කරන්න තියෙන්නේ. වහම් පාර්ලිමේන්තු විසිරුවන් විසිරුවලා ජනමතයට කන් දෙන්න හේතුව දැන් මේ රටේ ජනතාව කියලා තියෙන මේ ආණ්ඩුව එපා කියලා. ඒක තමයි පැහැදිලි දිය තියෙන තීන්දුව. ජනාධිපති සහ අගමැතිවරයා වහම හිස නමන්න ඕනේ ජනමතයට. මේ රට සම්පූර්ණ අරාජික වෙලා තියෙනවා. දැන් මේනෝට අගමැතිවරයා ඉල්ලාස්සලා අරුණ ජයසූරිය මහත්තයාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුවක් බිහිකළොත් තනි ක්‍රියාද ජීවිතේ ඉල්ලාස්සෙන්නේ නැහැ. ඕම පන්න නැතුව පන්න ගන්න හම්බෙන්නේ. ඒක තමයි ඇත්ත කතන්දර. ඉතාමත් ඉක්මනට මේ අග්‍රාමාත්‍යවරයා ඇතුළු මේ සම්පූර්ණම කැබිනට් මණ්ඩලය අයින් වෙලා මේ ආණ්ඩුව සම්පූර්ණයෙන්ම ගෙදර යන්න ඕන. අද මේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමම රට කිරවීමේ මූලික ප්‍රයත්නයට තමයි අද මේ සාකච්ඡාව කළේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති දුරය මහින්ද රාජපක්ෂ මහතා මෛත්‍රීපාල සිරිසේන මහතාට පැවරූ අයුරින් දැන් සිරිසේන මහතාද රාජපක්ෂ මහතාට සභාපති දුරය පැවරිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතා පවසනවා. මේ අතර ඡන්ද විමසීමෙන් ලද ප්‍රතිඵලයත් සමග රටේ සිදුවිය යුතු වෙනස සම්බන්ධයෙන් විවිධ පාර්ශවද අදහස් පළ කළා. කල්යල් බලා ජනතාව විසින් ආණ්ඩුවට එල්ල කරන ලද මරු පහර මේ තීන්දුවේ තිබුණේ දැන් ඇති ගෙදර ඵලයල්ල. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයෙන් මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ඉවත් වෙලා මහින්ද මහත්තයා
එතුමාට බාර දුන්නා වගේ මහින්ද රාජපක්ෂ මහත්මයාට පක්ෂය බාර දෙන්න මේ රටේ 90% ජනතාව උතුරු නැගෙනහිර ඇරෙන්න කියලා තියෙන්නේ දැන් අස්වැලා ගෙදර පලයන් කියන එක. කිසිම සදාචාරාත්මක අයිතියක් නැහැ තවදුරටත් සිරිසේන වික්‍රමසිංහ රජයට මේ රට පාලනය කරන්න. මේ රටේ පාලන බල අතට ගත යුතුය කියන පණිවිඩය මහින්ද රාජපක්ෂට දීලා තියෙනවා මේ ඡන්දේ. දැන් කතා වෙනවා එක්සත් ජාතික පක්ෂයේ තනි ආණ්ඩුවක් පිළිබඳව. එහෙම නැත්නම් දෙමළ ජාතික සන්ධානයත් එක්ක එකතු වෙලා ආණ්ඩුවක් හැදීම පිළිබඳව. නැත්නම් ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන් කරූ ජයසූරිය මැතිතුමාව අගමැති ධුරයට පත් කරලා නැවත ජාතික ආණ්ඩු ක්‍රියාවලිය ඉදිරියට අරගෙන යාම පිළිබඳව. මේ පැලැස්තර විසඳු ජනමතයට අනුකූලව නෙවෙයි. අගමැති ජනපති එකට තියලා පරද්දලා ආණ්ඩුවේ ගමනට අපි එකඟ නැහැ කියලා ජනතාව කියලා තියෙනවා. මේ ආණ්ඩුව අද ICU එකේ ඉන්න ලෙඩෙක් වගේ. මහජන ආණ්ඩුවද තියෙන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමා මාතේ මැසිමක් ගලවන දවස අදද හෙටද තව අවුරුද්දද කියන එක අදාළ නැහැ. අගමැතිතුමා මහජනමතයට ගරු කරනවා නම් එතුමා ප්‍රජාතන්ත්‍රවාදියෙක් නම් වහාම අගමැතිකම ඉල්ලා සිටි. ලංකාවේ ආණ්ඩු ක්‍රමස්ථාව අනුව අග්‍රමශිකාරික අයින් කරන අයිකල ක්‍රමයක් කියලා දෙන විශ්ව මහජනතාවගේ මතය ප්‍රකාශ කිරීම උඩ අගමැති අයින් කිරීම හැකියාවත් ජනාධිපතිතුමාට තියෙනවා. ආණ්ඩුවට දිට්ඨධම්ම වේදනීය කර්මය පරිසම්පූර්ණයි. සයිටම් දරුවන් කරපු සහගාන අපරාධය. අද අමති ගොල්ලොන්ට ජලය නමන් නැති වෙලා තියෙනවා. SP දිසානායක කිරියල්ල එවාගේම රාජිත සේනාරත්න හර්ෂද සිල්වා. සයිටම් ප්‍රශ්න නිසා ආණ්ඩුවට හොම්බෙන් යන්න වුණා. මේ තිබ්බ ඕලෙවල විභාගයෙන් අසමත්. ඒකට හේතු ගණනාවක් තියෙනවා. විෂයන් ගොඩක් පාඩම් කරේ නැහැ. ආපහු දින තව ඒලෙවල විභාගයට. ආණ්ඩුව දැනගන්න ඕන මේ ඒලෙවල විභාගයට යන්න ඉස්සෙල්ලා මේ ප්‍රශ්නේ ඉවර කරන්න. ජනාධිපතිතුමන් දැනගන්න ඕන, අගමැතිතුමන් දැනගන්න ඕන. ඒව නුනොත් මේම නෙවෙයි පරාද වෙන්නේ. අන්ත පරාජයේ සිද්ධ වෙනවා. ජනතාව මහින්ද රාජපක්ෂ කියන දේශපාලන චරිතය අයතොල්ලා කොමේනි එහෙම නැත්නම් වැල්ඩිමීර් පුටින් වගේ අධ්‍යාත්මික නායකයෙක්ගේ මට්ටමට උසස් කරලා තමයි මේ ඡන්දය ප්‍රකාශ කරලා තියෙන්නේ. මෛත්‍රීපාල සිරිසේන මහත්තයා හිතනවා නම් රනිල් වික්‍රමසිංහ මහත්තයා වෙනුවට සජිත් ප්‍රේමදාස මහත්තයාව දාලා මහජන විරෝධය සමනය කරලා මේ න්‍යාය පත්‍රයේ ඉස්සරහට array යන්න පුළුවන් කියලා ඒකටත් ප්‍රතිචාර දක්වලා තියෙනවා මහජනයා. සජිත් ප්‍රේමදාස මහත්මයා පරාදයි තමන්ගේ ආසනේ. ඒ නිසා මේ විකල්ප නායකයනුත් එකඟ නැහැ කියන පණිවිඩය දීලා මේ මැතිවරණයේ ආණ්ඩුවේ හිසට වැදුණු බලවත් පහර නිසා ආණ්ඩුව දැන් දැඩි සත්කාරයකකේ මැෂින් එකේ පිහිටෙන් ඉන්නේ. ඒ නිසා ඕන වෙලාවක මේ මැෂින් එක ගලවන්න පුළුවන් මට කිසි කෙනෙක් අගමැතිකමක් දෙනවයි කියලා කතා කරලා නැත. අගමැතිකම් බාර ගන්නවට වඩා හොඳයි ගෙදර නිදාගත්තම. ජනතාව විසින් අගමැතිවරයා සහ ජනාධිපතිව තෝරාගති. රජයේ විගණකාධිපතිවරයාට එරෙහිව විශ්වාසභංගයක් ගැනීමට ඒකාබද්ධ විපක්ෂයේ සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලු ගුණවර්ධන මහතා පවසනවා. කොළඹදී අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී වැඩිදුරටත් සඳහන් කළේ ඡන්ද විමසීමට පෙර විගණකාධිපතිවරයා සිදු කළ ප්‍රකාශවලට එරෙහිව අදාල් විශ්වාසභංගය ඉදිරිපත් කරන බවයි. එක්සත් ජාතික පක්ෂයත් යහපාලන රජයත් අනුගමනය කරපු ආර්ථිකය පිළිබඳ පංචවිධ ප්‍රතිපත්තිය තමයි පලිගැනීම, බදු ගැහීම, බොරුකීම, විකිණීම, දූෂණය. මේ රජයේ විසින් දිගින් දිගටම සමාජගත කරන්න සූදානම් වෙච්ච බොරුව තමයි මහින්ද රාජපක්ෂ යුගයේදී ගත්ත ණය නිසා රට ගෙනියන්න බෑ. මේක පට්ටපල් බොරුවක්. රජයේ විගණකාධිපතිවරයා ලවා ප්‍රවෘත්ති සාකච්ඡාවක් තියලත් මේ බොරුව කියෙව්වා. ඒකබද්ද විපක්ෂයේ නායකත්වයේ සූදානම් වෙනවා විගණකාධිපතිවරයාට විරුද්ධව විශ්වාසභංගයක් ගෙනීම පිළිබඳ. 10 දැන් පස්සේ ආර්ථික කළමනාකරණය මම බාර ගන්නවා කියලා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කිව්වා. දැන් එතුමාට පුළුවන්ද මේ ආර්ථික කළමනාකරණේ බාරාරම් අවුරුදු 3ක් විනාශ කරපු රට යලි ගොඩනගන්න? දැන් කියනවා නෑ අපි එක්සත් ජාතික පක්ෂයේ වෙනම ගිහිල්ලා ගොඩනගනවා. වෙනම ගියොත් මේ විනාශයේ ඉතුරු ටික වෙන විදිය අපි කාටවත් හිතා ගන්න බෑ. මොකද මංගල සමරවීර මුදල් අමාත්‍යවරයා රැකියා දසලක්ෂයේ වැඩපිළිවෙල යටතේ අලුතෙන් හතු පිපෙන්න වගේ බාර ඇතුලේ කාන්තාවන්ට වැඩ කරන්න දෙන ගැසට් නිවේදනය නිකුත් කළා. තව තියෙනවා පිරිමි විවාහෙන්ට හා ලඳුන් ලඳුන් විවාහෙන්ට අවශ්‍ය නීති රීති අනාගතයේදී ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මගින් තාවුරු කර දෙන්න තමයි යන්නේ. රාජ්‍ය නෝන සංවිධාන, ඩොලර් කාක්කු, පිරිමි නර්ස්ලා එකතු වෙලා මේ කරන් යන විකෘති වැඩපිළිවෙල වෙනස් කිරීම සඳහා රජයට රතු එළියක් පත්තු කරලා මේ ආණ්ඩුවේ වැරදි පිළිවෙත දාලා ගෙදර ඵලයන් කියලා ජනතාව විසින් විශ්මිත ඓතිහාසික තීන්දුවක් දීලා තියෙනවා. ඉතින් මේ ආණ්ඩුව තමන් විසින්ම තමයි මේ සියලුම වලවල් කපා ගන්න, කවුරුවත් කපලා දෙන්නේ නෙමෙයි. තමන්ම වල කපාගෙන තමන්ම වැළලෙනවා. දැන් මේ අග්‍රාමාත්‍ය දුරේ සරුජයසූරි මහත්මයා පත්වෙයි කියලා මතයක් කළේ මොකද්ද මේ ගොබතුමාලා දන්නේ? ජොකියා මාරු වුණා කියලා අස්සයාගේ ගමන වෙනස් වෙන්නේ නැහැ. ඉතින් අස්සයාත් එක්කම ජොකියා මාරු කරන්න ඕන. නැතුව ජොකියා විතරක් මාරු කළා මේ රට වැටලා තියෙන තැනින් ගොඩ ගන්න පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරන්නේ නැහැ.
එතකොට ඒකවත් විපක්ෂයේ ඉල්ලීම තියෙන්නේ වහාම මහවිතරණයකට යා යුතුයි කියන එක. ඔව්. ආණ්ඩුව මේ විදිහට එක්සත් ජාතික පක්ෂයේ පවත්වගෙන ගිය මහවිතරණයක් නොතියා ඔබතුමාලාගේ මොකද්ද තියෙන ඊළඟ සැලසුම? මේ 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 සියල්ලට තව දවස් වැඩිපුරම තියෙන්නේ 500ක් තුන් අවුරුද්දක් ඉවසා සිටි අපිට දින 500ක් ඉවසීම පිළිබඳ කිසි ප්‍රශ්නයක් මතුවෙන්නේ නැහැ. සියුම් ඉස්ලාමී වැඩ කරන සියලු දෙනාට තේරෙනවා ආණ්ඩුවට විරුද්ධ ප්‍රබල ජනමතයක් තියෙනවා. ඉතින් ප්‍රබල විරුද්ධ ජනමතයක් එළිය පවත්වාගෙන අර අස්ථාවර සත්වයක් තුළ ස්ථාවර ආණ්ඩුවක් පවතිනවා. නුවරඑළිය දිස්ත්‍රික්කයේ තම පක්ෂය බහුතර බලය ලබාගත් ආයතනවල බලය එක්සත් ජනතා නිදහස් සන්ධානය සමගත්, බහුතර බලය ලබා නොගත් ආයතනවල බලය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමගත් සන්ධානගත වී පිහිටවීමට සූදානම් බව ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසය පවසනවා. එම කොංග්‍රසයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුමුගම් තොණ්ඩමන් මහතා මෙබව සඳහන් කළේ කොළඹදී අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වමින්. இலங்கை தொழிலாளர் காங்கிரஸ் பொறுத்தளவு நாங்கள் இன்னும் யூபிஎஃப்ஏல மெம்பரா இருக்கோம். எங்களுடைய தலைவர் வந்து ஜனாதிபதி மைத்ரிபால சிறிசேனா அவர்கள். இப்ப உங்களுக்கு தெரியும், நுவரெலியா மாவட்டத்தை பொறுத்தளவு இலங்கை தொழிலாளர் காங்கிரஸ் சில சபைகளை தனியா முழுமையா வைத்திருக்கு, சில சபைகள்ல கூட்டணி சேர்ந்து அமைக்கிற அளவுக்கு வந்திருக்கு. அந்த கூட்டணி வந்து நாங்க எஸ்எல்பிபியோட அந்த கூட்டணி அமைச்சு அந்த சபைகளை பிடிக்கிறதுக்கு முன் வந்திருக்கோம். அந்த அடிப்படையில தான் நுவரெலியா மாவட்டத்தில் உள்ள 12 சபைகள்ல 11 சபைகள் யூபிஎஃப் சில சபைகள் கூட்டணியாக எஸ்எல்பிபியை சேர்த்திருக்கும். இன்னைக்கு நிலைமையில அப்படி பாக்குற நேரம் அடுத்து இருக்கிறது இவங்க தான் இருக்காங்க, எஸ்எல்பிபி தான் இருக்கு. அதனாலதான் அவங்களை சேர்த்துக்கிட்டோம். மக்களுக்கு அவங்க எதிர்பார்த்தது நடந்தா, நீங்க யாரோட கூட்டணி வச்சுக்கிட்டாலும் அவங்களுக்கு கவலை இல்லை. அவங்க அவங்களுக்கு என்ன எதிர்பார்த்தாங்களோ அதை நான் டெலிவர் பண்ணா சரிதானே, அதை தான் பாக்கணும். ஜனாதிபதிக்கு அவருக்கு நல்லா தெரியும், நான் சரியா எடுத்த முடிவு சரி. சபையை கைப்பற்றுறதுக்கு அவங்களோட ஒரு புரிந்துணர்வுக்கு வந்திருக்கேன். என்னைய பொறுத்தளவு இலங்கை தொழிலாளர் காங்கிரஸ் வந்து யூபிஎஃப்ஏ மெம்பர். ஸோ ஜனாதிபதி மைத்ரிபால சிறிசேனவுடைய முடிவு என்னவோ அதுபடி இலங்கை தொழிலாளர் காங்கிரஸ் நடந்துக்கிறோம். මේ අතර පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය අද නිවේදනයක් නිකුත් කළා. සන්ධාන මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති එම නිවේදනයේ දැක්වෙන්නේ පළාත් පාලන ආයතනවලින් 167කට ආසන්න ප්‍රමාණයක පාලන බලය පිහිටුවීමට තම සන්ධානයේ සහයෝගය අවශ්‍ය බව නිරීක්ෂණය වන බවයි. එලෙස පාලන බලය පිහිටුවීම සඳහා කිසිදු පාර්ශ්වයක් සමග එකඟතාවයකට පැමිණ නොමැති බවත්, එක් පක්ෂයකට තනිව පාලන බලය පිහිටුවිය නොහැකි පළාත් පාලන ආයතන සම්බන්ධයෙන් සන්ධානයෙන් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තේරිපත් වූ නියෝජිතයන්ට ඉදිරියේදී නිශ්චිත උපදෙස් සහ මඟ පෙන්වීමක් කරනු ලබන බවත් එම නිවේදනයේ සඳහන්. නව මැතිවරණ ක්‍රමය යටතේ පළාත් පාලන ආයතනවලට වැඩි සභික සංඛ්‍යාවක් පත්ව ඇති බැවින් එම ආයතන රැස්වීමේදී ඉඩකඩ පිළිබඳ දුෂ්කරතා මතුවිය හැකි බව පෙෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසනවා. අදාළ පළාත් පාලන ආයතන සංස්ථාපනය කිරීමට නියමිතව ඇත්තේ ලබන 6 වෙනිදායි. නව මැතිවරණ ක්‍රමය අනුව පළාත් පාලන ආයතනවල සභිකින් සංඛ්‍යාව දෙගුණයක් බවට පත්ව තිබෙනවා. මේ හේතුවෙන් ආයතනවල දැනට පවතින ඉඩකඩ ප්‍රමාණවත් නොවනු ඇති බවයි පෙෆරල් සංවිධානය පවසන්නේ. මේවර මැතිවරණයේ ක්‍රමයක් සමග මහජන නියුතෙන් ප්‍රමාණය මේ වෙනකොට දෙගුණයක් බවට පත් වෙලා තිබෙනවා. ඒ වගේම සමහර ප්‍රදේශවල අතිරේක ඕහැන් සිටුේෂන් එකක් සමග අතිරේක මන්ත්‍රීවරුන් ප්‍රමාණයක් වැඩිවීමක් දක්නට තිබෙනවා. ඒ නිසා පළාත් පාලන ආයතනවල රැස්වීම පැවැත්වීමේ ඉඩකඩ පිළිබඳව මේ වෙනකොට සමහර ප්‍රදේශවල ප්‍රශ්න ඇතිවීමේ හැකියාව විශේෂ කඩිනම් අවධානයක් යොමු යුතුයි මේ පළාත් පාලන ආයතනවල රැස්වීම පවත්වන්නට අවශ්‍ය ඉඩකඩ සම්පාදනය කිරීම පිළිබඳව. කෙසේ වෙතත් අප කළ විමසීමකදී පළාත් පාලන අමාත්‍යංශ ලේකම් කමල් පත්මසිරි මහතා පැවසුවේ එලෙස ගැටළු මතුවන ස්ථානවලට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව උපදෙස් ලබා දී ඇති බවයි. මේ අතර මෙම නවක්‍රමයේ ඇති විශේෂත්වය වන්නේ පළාත් පාලන ආයතනවල කාන්තා නියෝජනය අනිවාර්ය කිරීමයි. ඒ අනුව සෑම පළාත් පාලන ආයතනයකම මුළු සභික සංඛ්‍යාවෙන් 25%කට නෝඩු සංඛ්‍යාවක්
කාන්තා සභිකයන් විය යුතුයි. කාන්තාව ජයග්‍රහණය කරලා නැත්නම් ඕනම සභාවක ලයිස්තුවෙන් පිරිමින්ටපත් වෙන්න අතිරේක ආසන වලට තියෙන අවස්ථාව ශූන්‍යට ඉත ආසන්නයි. සමහර පක්ෂවලට යම් පක්ෂයක් හෝ කණ්ඩායමක් කරන් තියෙන മന്ത്രിදුර එකක් හෝ දෙකක් නම් ඒගොල්ලන්ට කාන්තාව පත් කරන්න කියලා බලකරන මැතිවරණ කොමිෂන් සභාවට බෑ. ඊට වඩා වැඩියෙන් ගන්න පක්ෂවලට 25% සාක්ෂාත් කිරීම සඳහා කටයුතු කරන්න ඕනේ. මේ අතර මෙරට ඉතිහාසයේ ප්‍රථම වරට ආදිවාසී ජනතාව නියෝජනය කරමින් දිහත් කණ්ඩිය ප්‍රාදේශීය සභාවට කාන්තාවක් තේරීපත්ව සිටිනවා. නමින් WM ශිරෝමාලා වන ඇය හේනානිගල දකුණ සහ උතුර කොට්ටාස නියෝජනය කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටදී තරක වැදුණා. එහිදී ඇය ලබාගත් ඡන්ද සංඛ්‍යාව 1309. ආදිවාසී නායක උරුවරගේ වන්නිලැත්තන්ගේ ලේලියක් වන ඇය තිද රුමවක්. අපේ රටේ ඇත්තොන්ගේ මෙච්චරකන් එළියට ආපු නැති ප්‍රශ්න ගොඩක් තියෙනවා. කිසිම විසඳුමක් නොලැබිච්ච ප්‍රශ්න ටිකක් තියෙනවා. ඒ ටිකටත් විසඳුම් හොයාගන්න ගමන් අපේ සංස්කෘතිය විශේෂයෙන්ම ආරක්ෂා කරගනිමින් ඒ වගේම රටේ සංවර්ධනයටත් සුළු වශයෙන් හරි දායක වෙමින් ඉදිරි ගමන පළාත් සභාව දක්වා යන්න තම බලාපොරොත්තු වෙන්නේ. ඇය පදිංචි ප්‍රදේශයේ ආදිවාසී නායක තලාවර්ගේ ගුණබණ්ඩිය ඇත්තන්ද පැමිණ ඇයට සුබ පැතුවේ මේ ආකාරයෙන්. මන්දුණා ඒ වගේම මිනික් ගැජුන්නේ හිට පොජ්ජ සතුටේ මන්දුවේ වැඩ පොජ්ජල් මන්දු කරන එකම තමයි ප්‍රපන් තිබන්නේ මාම කැච්චක් හොඳම. ශිරෝමල්ලාගේ තේරිපත් වීම පිළිබඳව අදහස් දක්වූ ආදිවාසී නායක උරුවර්ගේ වන්නිලැත්තන්. මේ පළවෙනි වාර පොජ්ජ තමයි මේ ඇත්තන්නේ પરම්පරා පොජ්ජෙන් කැකුලියෙක් මං ගැච්චුවේ. ඉතින් ඇත්තටෙනෙම්ම මේ ඇත්තෝ සතුටුතන මන්දු වෙනවා. ඉතින් මේ ඇත්තෝ කතා දමන්නේ නැ මේ ඇත්තෝ ඉච්චරෙන් හිට්ලා ගන්න ඕන මේ ඇත්තෝ මොන එකද? මේ ඇත්තන්නේ වාරික පොජ්ජ මොන එකද? ಜಾති පොජ්ජ මොන එකද? මේ ඇත්තන්නේ රට පොජ්ජ ගැන මේතනවල් ගැන හිට්ලා ගන්න ඕනේ. අනෙත් මිනික් ගැජ්ජු මං ගැච්චන හැටිමට මං ගැච්චුවොත් වැරදුම් පොජ්ජ මන්දු වෙයි. ඉතින් මේ ඇත්තන්නේ වෙනසක් තිබෙන්න ඕන. අනෙත් මිනික් ගැජ්ජුන්ට තනමක් තේරුම් පොජ්ජ මන්දු වෙන හැටිමට වැඩ පොජ්ජ මන්දු කරන්න ඕන. දැන් හිරුසියයේ විශේෂාංගය මාදල් භවිතයින් මසුන් නැල්ලීම මෙරට පාරම්පරික ධීවර පන්න ක්‍රමයක්. එහෙත් මේ වන විට දැල ඇදීමට අවශ්‍ය ශ්‍රමික පිරිස සපයා ගැනීමට නොහැකි වීම හේතුවෙන් මාදල්කරුවන් දැඩි අසීරුතාවකට පත්ව සිටිනවා. ඊට පිළියමක් ලෙස මාදල්කරුවන් ධීවර දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීම් කර ඇත්තේ යාන්ත්‍රික උපකරණයක් ආධාරයෙන් දැල ගොඩට ඇදීමට අවසර ලබා දෙන ලෙසයි. ඒ අනුවයි නියම ව්‍යාපෘතියක් ලෙස ට්‍රැක්ටරයක් වෙරළී නවතා ඊට වින්ච් නමින් හඳුන්වන මෙම යාන්ත්‍රික උපකරණය මගින් දැල ක්‍රමක්‍රමයෙන් ඇදීමේ ක්‍රමය පිළිබඳව රජයේ අවධානය යොමුව ඇත්තේ. කෙසේ වෙතත් මෙම ක්‍රමය භාවිත කිරීමට තවමත් නීති රෙගුලාසි සකස් කොට නැහැ. නීති සම්පාදනයේ පමාවීම හේතුවෙන් නියම ව්‍යාපෘතිය පසෙක දැමූ මාදල් අදින්නන් මේ වන විට සුන්දර වෙරළ තීරය දැඩි ලෙස විනාශ කරන අයුරු හිරු CIA කැමරා ඇසට මෙලෙස හසු වුණා. ඔවුන් සිදු කරන්නේ යාන්ත්‍රික උපකරණය මගින් දැල ඇතීම සිදු නොකොට ට්‍රැක්ටරයේ මාදල ගැටගසා වෙරළ පුරා ඇදගෙන යාමයි. උත්තලම දිස්ත්‍රික්කයේ උඩප්පුව සිට කල්පිටිය දක්වා වෙරළ තීරයේ බොහෝ ස්ථානවල මෙම ක්‍රමය යොදා ගැනීම හේතුවෙන් දැඩි ලෙස විනාශ වී තිබෙනවා. හිරු CIA කළ ගවේෂණයේදී අනාවරණය වූයේ ට්‍රැක්ටර් 50ක් පමණ මෙලෙස මාදල් ඇදීමට යොදාගෙන ඇති බවයි. ට්‍රැක්ටර් භාවිතය හේතුවෙන් වෙරළ ආශ්‍රිතව ගොඩ ගැසී තිබූ ස්වභාවික වැලිකඳු ආදිය මුළුමනින්ම මේ වන විටත් විනාශ වී අවසන්. ධීවර දෙපාර්තමේන්තුව මාදල් කර්මාන්තයට අදාළ නව නීති සම්පාදනයට තවත් කල්මැරීමෙන් සිදුවන්නේ වෙරළ ආශ්‍රිතව සිදුවන මෙම පරිසර විනාශය තව තවත් ඉහළ යාමයි. මෙය මෙලෙසම තව දුරටත් සිදුවුවහොත් උත්තලම දිස්ත්‍රික්කයේ පමණක් නොව රට වටා වෙරළ තීරයන්හි සුන්දරත්වයට කනකොකා හඬන කාලය වැඩි ඈතක නොවන බව හිරු CIA හැඟීමයි. තවත් දේශීය පත්‍රිකාවක් සමගින් රටවටා හිරු. දින පහක් පුරා බුලත් සිංහල නගරයේදී උපවාසය නිරත වූ නියෝජ්‍ය අමාත්‍යපාලද දෙවරප් පෙරම මහතා අද කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන සිය පුත්‍රයා බැලීම සඳහා පිටත්ව ගිය අතර පසුව ඔහුද එම රෝහලට ඇතුළත් කර තිබෙනවා. ඒක
අප වාර්තා කර පැවසුවේ නියෝජ්‍ය අමාත්‍යවරයා උපවාසය නිරත වීම හේතුවෙන් ඔහුගේ පුත්‍රයාද රෝගීව පෞද්ගලික රෝහලකට ඇතුළත් කර තිබූ බවයි. ඒ සමගින් දැනට අපි සමු ගන්නවා. පැත්තක් නැතුව ඇත දැනගන්න තිරේදී උස්සන පරිදි ඔබේ ජංගම දුරකථන ජාලයට අනුව හෙරු ප්‍රත්‍ය SMS සේවාව සක්‍රිය කරගන්න. හමුවෙමු රාත්‍රී 9:30ට. අයිබුවන්.